සජිත් ප්‍රමදස මතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරෙන සන්ධානයේ මැතිවරුණ ලකුණ ලෙස. හදවත තෝරාගත් බවට මැතිවරණ කොමිසව හරාපටියයේ දැනගන්න ලැබුණා. හැබැයි මාමිත්‍ර සජිත් ප්‍රේමදස මතිතුමා නොදන්න දේනම් එතුමා හදවත තෝරාගන්නා විට ගෝටා මහින්ද සුසංයෝග විසින් ජන හදවත් හොරකම් කල් අවසන්. අලුත්සන්ධානයක් අලුත් සන්ධානය අළුත් සන්ධානයක් කිවට අලුසන්ධානයක් කොතර නෑන. දෙදස් දහනවේ ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මතිතුමා ජනාධිපති කරන්න එකුතුවෙච්ච පක්ෂවත්. මේ සජිත් ප්‍රේමදාසමතුමා අගමැති කරන තන නෑ. පෞුගිය ජනාධිපතිවරණ සටනේ සජිත් ප්‍රේමදාස සන්ධානයේ ප්‍රබලම පාර්ෂකරුව වෙන්නේ. දෙම ජාතික සදාන ක් ජාතික පක්ෂයේ සජිත් ප්‍රම දස මැත්තුමාගේ පක්ෂෙන් ඒකට සහය දෙන පක්ෂාතර ප්‍රබලම පක්ෂ විදිරීට දෙමළ ජාතික සන්ධානය තුර දෙමළ ජාතික සන්ධානයත් මේ වන විට හදවතින් ගිල්හි ගිහින් තිබෙනවා. ඒමන පෞුග ජනාධිපතිවරණයේදී ලබාගත්ත චන්දෙවත් ලබාගණ්ඩ බැරිසන්ධානයක් තමයි මෙවර ඉදිරිපත්වෙන්නේ ජනාධිපතිවරණය හිමිවුුණේ පරාජයනං මෙවර අන්තපරාජයක් කිබවෙන බව සන්ධානය දයා බැලුවම කේතඇකි. මේක ඇවිල්ල බතු බැලුවොත් දෙදස් පහළවේ පාර්ලිමේතු මැතිවරණයට ඉදිරිපත්ව වුණු පක්ෂ ටිකම ොතනත්තින්. එක්සත් ජාතික පක්ෂය. පාච රණවක මැතිතුමාගේ ජාතික හෙලවුරුමේ. රෞ්කගේ මැත්තුමාගේ ්‍රීලංකා මුස්ලිින් කොග්‍රසේ. විෂා් බදවිඩීන් මතිතුමාගේ සමස්ත ලංකා මුස්ලිම් කොග්‍රසය. මනෝගනේෂන් මතිතුමා නායකත්වය දරන දෙමළ ප්‍රගතිශීලේ සන්ධානී. මුච්චරයවතුන ඉන්නේ. ඔය කට්ටි ඔය විදිටම දෙදාස් පාලවිදිත් හිටියා. යිට වඩා වැඩි පිරිසක් පැරදුණු ජනාධිපතිවරණය හිටිය. එනිසා අලුත් සන්ධානයක් කියලා කිව්වට අලුත් ලකුණක් පිතරක් ගෙනාවට මෙතන ලකුණ හැරුණු කොට. අලුත් කිසිම දෙයක් ොතන නෑ මේක හරියට අලුත් බෝතලයක පරණවයින් දාලා ජනතාව රවට්ටන්න උත්සාකිරීවක් විදියටයි අපි නන්දකින්. ඔබට මතක ඇති දෙදස් නවේද මම මුල්වට මැතිවරණයට දිරිපත්වය අවස්ථාවේ පෝස්ටර් පොලිතීන් ්‍රතිඥ්ඥා නැති පැතිවරණ ව්‍යාපාරයක් හඳුන්නල දුන්න. ඒකාලේ ඒකට බෝධනය කිනාවනාට. ද කවරත් පලිතින් පවිච්චි කරන්නේ නෑ. අපි කොළම්ඹ ැතිවරණ කරනකොට පෝස්ට නැතුව ොහො දෙනක් කිවවා ඕ අයිතින් කොඹ විතරයි කරන්න පුළුවන් ගම්බ දනම් පෝස්ට නතුව න්දදිනන්ඩ බෑ කියලා. ජනාධිපත්තුමා පෞගිය ජනාධිපතිවරණයදී පෝස්ටර් නැතුව රටමදිනන්ඩ පුළුවන් ගගන එක ඔප්පු කරලා පෙන්නවා. එනිසාද පෝස්ටර්න පොලිති මැතිවරණ ව්‍යාපර රතන් ජනති මතිවරණ ව්‍යාපාර සාමාන්‍යය තත්වේ බවට පත්වීතිබෙන.